ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vim Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූනි 28 ඉරිදා සිරස්සල MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කෙරේ. ඉදිරිපත් වූ ගිවිසුමට රජය අත්සන් නොකළ යුතු බවට නිර්දේශයක්. තෙමසකට පසු ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට. ගුරු කාර්ය මණ්ඩල සඳහා පාසල් හෙට සිට යලි විවෘත කෙරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana. This is Other Therana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශයේ සමගයි. मिलेनियम चैलेंज कॉर्पोरेशन गिवसुम पिलिबंद समालोचन कमिटुवे अवसन वार्ताव जनपतिगे उपदेश मत महजनतावगे दनगनीम पिनिस अंतर्जालयट एक कर तिबिनवा एमसीसी हेवत सहस्रक अभियोगता समायतने अनु ऊन संवर्धित रटवल दिलिंदुकम पिटु दकीमट मूल्याधार पिरणमीम संदह स्थापित करनु अमेरिकानु आयतनयक විද්වත් කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ 2019 ඔක්තෝබර් 29 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය සඳහා ඉදිරිපත් කෙරෙනු එම MCC යෝජනාවට ශ්‍රී ලංකා රජය අත්සන් නොකළ යුතු බවයි. The big story. MCC ගිවිසුම පිළිබඳ රට තුල කතාබහක් ඇතිවන්නේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගයි. එම ආණ්ඩුව මෙම MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා 2019 ඔක්තෝබර් 29 වනදා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණා. නමුත් එම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ මහජනතාව, දේශපාලනඥයන් සහ රටේ විවිධ පාර්ශ්වම බරපතල විරෝධතා මතු කළා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් MCC ගිවිසුම සමාලෝචනය සඳහා විද්වත් කමිටුවක් පත් කළේ මෙම විරෝධතා පිළිබඳ සලකා බලමින්. මාස 6ක පමණ කාලයක් කළ දීර්ඝ අධ්‍යයනයකින් පසු එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත පසුගිය 25 වනදා බාර දෙනු ලැබුවා. එවකට රජය මෙම වැඩසටහන ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රදානයක් සඳහා 2017 වසරේදීද එම ප්‍රදානය ඩොලර් මිලියන 10ට ඉහළ නැංවීම සඳහා 2018 වසරේදීද මූලික ගිවිසුම් දෙකකට එළඹ ඇති බව එකි වාර්තාවෙන් හෙළි කෙරුණා. එහෙත් එම මුදල් ප්‍රදානයේ කොපමණ මුදලක් කවරක් උදෙසා වැය කර ඇතිද යන්න පිළිබඳ ගිනුම් තොරතුරක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම විමතියට කරුණක් බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ MCC ප්‍රදානයක් මෙරට රජය වෙත කිසි දිනක ලබා දී හෝ රජය විසින් එවන් මුදලක් වියදම් කර නොමැති බවයි. තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන තෙක් සූදානම් කිරීමේ කටයුතු සඳහා වන මුදල් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි. නමුත් එම ගිවිසුම් ගතවීම 2018 ජුනි 13 වනදා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති පිළිබඳව එකීම සඳහා ස්ථාපිත ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව MCC ගිවිසුම සකස් කිරීමේදී දායක කරගෙන නොමැති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා. MCC ගිවිසුම පිළිබඳ මූලික කටයුතු සිදු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය තුල පිහිටුවා ගැනුණු ව්‍යාපෘති කාර්යාලයක් මගින් බවත් ඒ පිළිබඳ ගැටලුවක් මතුවන බවද වාර්තාව පවසනවා. තවද රජයේ ස්ථාපිත ආයතනයක් හරහා නොව MCA ශ්‍රී ලංකා ලෙස නම් කිරීමට යෝජිත අපසීමිත සමාගමක් සමග මෙහි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම තුලින් මෙරට රජයේ පාලනයෙන් මෙම ව්‍යාපෘතිය දුරස් කිරීමට උත්සාහ දරා ඇති බව වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ ඉඩම් ක්‍රමානුකූලව විදේශීය ඩැහැගැනීම් වලට ලක්වීමට MCC ගිවිසුම හරහා ඉඩකඩ පවතින බවද සමාලෝචන වාර්තාව සඳහන් කරනවා. MCC ගිවිසුමේ සඳහන් වන ත්‍රිකුණාමලයේ කොළඹ ආර්ථික කොරිඩෝ සැලසුම පිළිබඳ 2017 වසරේ ජාතික භෞතික සැලසුම් මණ්ඩලය අනුමත කළ කරුණු ගැසට් කිරීමටත් පෙර එම වසරේදීම MCC ගිවිසුම හා සම්බන්ධ වී ක්‍රියාකරන හාවඩ් විශ්වවිද්‍යාල වාර්තාවේ සටහන් වීම අසාමාන්‍ය කරුණක් බවද මෙම වාර්තාව පවසනවා.
දෙදහස් දහනමේ අවසරයේ මෙම ව්‍යාපෘතිය හරහා ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත සකස් කෙරුණේද එම්සීසී ගිවිසුම හරහා මෙරට ඉඩම් වෙළඳපළට ප්‍රවිෂ්ඨ කරවීමට බවයි වාර්තාව හෙළි කරන්නේ එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉඩම් තොරතුරු මාර්ග තොරතුරු විදේශ සමාගම් අතරට පත්වීමෙන් රටේ ජාතික ආරක්ෂාවට එය බරපතල තර්ජනයක් වන බවද කමිටු වාර්තාව පෙන්වා දෙනවා එමෙන්ම කිවිසුම අනුක්‍රම ව්‍යවස්ථාවේ ඇතම් වගන්තිද උල්ලංඝනය කරන බව මෙම කමිටුව පෙන්වා දී තිබෙනවා एमसीसी प्रधान विधायक निलधारिया 2018 वर्षे नीतिपतिवरया वेत लिपियक मगिन दनुम दी एते एमसीसी गिविसुमे एकगतावन सह लंकावे नीतिय अतर अननुकूलतावक एतिवन्ने नम मेरट नीतिय अभिभवा गिविसुमे प्रतिपादन बलात्मक करीमट अवश्य कटयुतु कर एतिबवट तहवुरु करन नीतिमे मतयक एमसीसी आयतने वेत इदिरिपत कल युतु बवाय ए अणुव निर्देश इदिरिपत करबिन विद्वत कमिटुव पवसन्ने 2019 ओक्टोबर 29 वनदा अमात्य मंडल तीरण संधा इदिरिपत करनु एमसीसी योजनावट ලංකා රජය අත්සන් නොකළ යුතු බවයි යම් හේකින් ඒ පිළිබඳ සලකා බලන්නේ නම් රටේ දේශපාලනික ආර්ථික ස්වාධීනත්වයට සුබසිද්ධියට හානිකර සියලු වගන්ති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම සිදු කළ යුතු බවද වාර්තාව පෙන්වා දෙනවා එම වාර්තාව පිළිබඳ ජනතාවගෙන් වසන් කිරීමට තොරතුරු දැනගැනීමේ පනත යොදාගෙන ඇතැයි හැඟියන බව එහි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙනවා මෙවැනි අන්තර්ජාතික ගිවිසුමකට විධායකයේ අත්සන් කිරීමට පෙර ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගැනීම పూర్ව කොන්දේසියක් වන නීතිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කල යුතු බවයි කමිටුව පවසන්නේ. මෙම වාර්තාව www.president.gov.lk, www.presidentoffice.lk, www.pmdnews.lk යන වෙබ් අඩවි හරහා ජනතාවට පරිශීලනය කිරීමේ අවස්ථාව හිමි වනවා. The big story. යහපාලනයට සම්බන්ධ පිරිස ඇතුළු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට නම් තමන්ට ඉතාමත් ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණය පරාජය කරමු යන මෙයින් විශේෂ දේශනයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්තා වගේ තත්ත්වයක් තමයි ඇති වුනේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. 2019 නොවැම්බර් මාසයේ අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණ කාර්යෝ තවම වැඩේ අතහැරලා නැහැ. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් සංකල්පයේ යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලායි තියෙන්නේ 2019 ජනාධිපතිවරණේ යහපාලකගේ දිනුවා නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා මේ දෙස් විදෙස් කුමන්ත්‍රණලා තීරාත්මක විදියට පරාජය කරන්න අපිට තාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා මම මහ ජනතාවෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සියේ තබා ගන්න කියලා මම පැහැදිලිවම කියනවා කොයි දානමේ පාලනය අතින් ලෝකයේ ඉදිරියෙම ඉන්න රටක් අපි යහපාලන කල්ලිය බලේ හිටියනම් ඒගොල්ලන්ට පුළුවන් ද කොයි දානමේ මේ විදියට පාලනය කරන්න ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශවයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැන සොයලා බලන්න වටිනවා මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනා ගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන් මුදල් ගෝණි ගණන් කොටි සංවිධානයට දුන්නා ඊට පස්සේ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියලා දුන්නා යාපාලන ආණ්ඩුව ඒ කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා ඊට පස්සේ මේ බිඳුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඇතුල් කළා කරුණා මිනි මරණ එක අත්හැරියත් යාපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නැහැ ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕන මතු පරම්පරාවට නිදාසේ ජීවත් විය හැකි ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නයයි ඒකට උත්තරය මොකද්ද කියලා මම කියන්න ඕන නැහැ හැම ශ්‍රී ලංකිකයෙකුම ඒක දන්නවා තම පක්ෂීය අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මෙවර මහමැතිවරණය වෙනුවෙන් එම පක්ෂය සංවිධානය කරන ඩිජිටල් රැස්වීම මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා महामतिवरण इलाक करजातिक पक्षे पातन लबन डिजिटल रस्वीमे समारंभ सिरिकोत पक्ष मूलस्थानी पक्ष नायक रनिल विक्रम सिंह महतागे प्रधानत्वेन आरंभ करुणा
කොරෝනා වෛරසය ආවා පළවෙනි වටේ වෛරසය පාලනය කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා ඒ පියවර හරි නිසා අපිත් ඒ පියවරට සහයෝගය දුන්නා සමහරු මට කිව්වා මේක ඩීල් එකක් කියලා මට ඕනේ ජනතාවේ ජීවිතය බේරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන්නේ දෙවනි වටයක් එනවා දෙවනි වටේ නවත්තන්න බෑ ඒ නිසා දෙවනි වටෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ මේ පොහොට්ටු ආණ්ඩුව අද වෙනකන් දෙවනි වටය ආරක්ෂා කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කළා නෑ අපි ගන්න පියවර කුමක්ද කියලා මං අපේ වැඩසටහනේ ප්‍රකාශ කරන්නට යනවා නිකන් හිස් අතෙන් ඇවිල්ලා සටන් පාඨ කියන්නේ අද මේ වට විසඳුම් අරගෙන තමයි අපි එන්නේ අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුට අපි එපා වුණා කියලා දේශපාලනේ එපා වුණා කියලා ඒකාධිපති වාදයකට යන්න බෑ අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න පක්ෂ මූලස්ථාන වලට ගල් ගැහිම නෙමෙයි අපි ඉන්නේ රට පාලනය කරන්න ඒ වරම අපි ඉල්ලන්නේ අපි ආණ්ඩුව බාර අරගෙන ජනතාවට සහන ලැබලා දෙනවා ආර්ථිකය ස්ථාවර කරනවා වෙන කාට හරි වෙන වැඩසටහන් තියෙනවා නම් කතා කරන්න ආණ්ඩුව කියන්නේ අපි ලෑස්ති ඒක වාද විවාද කරන්න අපි ගෑස් සිලින්ඩර් නෙමෙයි සමහරු කියනවා අපි ආණ්ඩුව එක්ක ගිවිසුම් ගහලා කියලා අපි ආණ්ඩුව එක්ක සම්මුති වලට එළඹිලා නැහැ අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමග පමණයි කියලා මම කියන්න කැමතියි අපි ප්‍රතිපත්ති දේශපාලනය කරන්නේ මට මඩ ගහන්න උවමනා නැහැ කරන්න යන්නේ ඒ නිසාම කෙල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න අලිය ළඟින් කතිය ගහන්න තමන් කාදිනල් හිමියන් හමු වීමට ගියේ තම ප්‍රකාශයෙන් කතෝලික මන්ත්‍රීවරුන්ට බලපෑමක් සිදුවේයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම් දීම අනුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තුව අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පවසනවා අද ස්ථාන දෙකක පැවති ජන හමුවලදී හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි හමුව ගැන කරුණු අනාවරණ කළා අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති වරණ සමයේ දේශපාලනයක නිරත වූ බවට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර ඊට පාර්ශව රසකින් විවේචනය එල්ල වුණා. ඊයේ දින හරින් ප්‍රනාන්දු මහතා කාඩිනල් හිමිපාණන් බැහැදක වැඳ ආචාර කරනු ලැබුවා. එලෙස කාඩිනල් හිමිපාණන් බැහැදකීමට යාම පිළිබඳව ඔහු අද කිරිනිවැල ජන හමුවකදී මෙලෙස කරුණු පැහැදිලි කළා. මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම මගේ හදවතත් එක්ක දන්නවා මම ඇත්තක් කියුවේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කතෝලික මන්ත්‍රීවරුන්ට මේක ප්‍රශ්නයක් වෙයි කියලා මගේ ප්‍රකාශයේ පාව වරන් ගියාද? මම දැක්කේ ඊයේ සජිත් ප්‍රේමදාස නායකයෙක් කරන්නේ නෙමෙයි. මම දැක්කේ මගේ සහෝදරයෙක් ඇයි. එම හමුවේදී කාඩිනල් හිමිපාණන් පළ කළ අදහස් ගැන ඔහු අද සවස මේරිගම පැවති ජන හමුවකදී මෙලෙස අනාවරණ කළා. සජිත් ප්‍රේමදාස කියන නිහතමානී නායකයෙක් එක්ක අපිට ඉස්සරහ ගමනක් තියෙනවා. මම කියන්නේ ඊයේ දවසේ මාව කාඩිනල් උන්නාංශ ගාඩ ගෙනි. අයියා කෙනෙක් මල්ලිට බහිනා වගේ මාව පැත්තට ගෙනිලා කතා කළා. ඔබ දැන් මේක කරපම්මයි කියලා. මට ඒක බෑ කියන්නත් බෑ. දැන් මගේ ආගමික නායකයා මට යත්තක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කියලා දීපු කතන්දර වලින් මට මගේ අඩුපාඩුව තේරෙනවා. අපි මිනිස්සු අතර කතු පුදුක්ජන මිනිස්සු වැරදි කරනවා. වචන කියන මම කියනවා මටත් අඩුපාඩුවක් වුණා. කාඩිනල් උන්නාංශ මට කිව්වා මගේ අතරත් වරදක් වුණා. අන්න ඒකයි උතුම්කම. අපි දෙගොල්ලම සාකච්ඡා කරලා යකෝ මගේ සමහර ප්‍රකාශ මේ මැතිවරණයට බලපෑවා. ඒකෙන් කපෙක්සේට වාසි වුණා අනිත් පපෙක්සේට අවාසි වුණා. මම දැනන් හිටියේ නෑ වම් මෙච්චර දුක් වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට ඔයාගේ පවුලට මෙච්චර ප්‍රශ්න වුණා කියලා. ඒ කතා කරන්න අවස්ථාව හම්බුනේ. පුරා මාස 3කටත් වැඩි කාලයක් තිස්සේ විවිධ ලිහිල් කිරීම් සහිතව ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය අද සිට බලපැවැත්වෙන පරිදි මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. ඒ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් නැවතත් හෙට සිට විවෘත කරන අතර මුල්ලාදිය රටතේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ඇත. මේ අතර මේ වන විට මෙරටින් හඳුනාගැනුණු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2036ක්. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු 20 වෙනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය රජය විවිධ ලිහිල් කිරීම් යටතේ වුවත් පවත්වාගෙන ගිය අතර ජූනි 13 වෙනිදා සිට එය ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ අනුව අද සිට බලපෑත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළු මුනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් මාස 3කට පසුව නැවතත් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමු අදිර යටතේ පාසල් කටයුතු සඳහා සූදානම් වීමට විදුහල්පති වරුන් ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණක් හෙට පාසල් වලට කැඳවනු ලබනවා. දෙවන අදිර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජූලි මාස 6 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. එහිදී 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක්
පාසලට කැඳවීමට නියමිතව තිබෙනවා. රට අභ්‍යන්තරය සුරක්ෂිතයි කියලා කියන විශ්වාසය මත තමයි හෙට දවසේ අපි විදුලපතිතුමාලා ගුරුතුමාලා කැඳවන්නේ. විදුලපතිතුමා තුමිය සහ ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා කැඳවලා බලාපොරොත්තු වෙන්නේ මේ පාසලේ සනීප ආරක්ෂක කටයුතු, ඊට අවශ්‍ය විෂ බීජ හරණය, ඒ වගේම දරුවෝ කණ්ඩායම් වශයෙන් පාසලට පැමිණෙන්නේ කාලසටහන් කොහොමද සකස් වී යුත්තේ කියලා කියන මෙන්න මේ කාරණා පිළිබඳව හෙට සිට සිකුරාදා දක්වා දවස් 5 වැය කරන්නටයි කියලා අපි නිලිමක් කළා තියෙනවා. මෙවන් පසුබිමක COVID-19 රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කර තිබූ හෝමාගම මූලික රෝහල හෙට සිට අධිර කිහිපයක් යටතේ සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සඳහා විවෘත කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා. මෙලෙස දෛනික කටයුතු යථාතත්වයට පත් කෙරුණද තවමත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. අදත් ප්‍රදේශ කිහිපයකම මුඛ ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයන් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. මුඛ ආවරණ පැළඳීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමද සිදු කෙරුණා. ආවරණයක් නැතුව එන්න බෑ හදේ. අපි අද දෙකක් දෙන්නම් ඔයාලට හොද. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කටාර්, ඩුබායි සහ බෙලරුස් රාජ්‍යන්වල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 344 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර ඉදිරියේදී ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වුණේ ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් එන්න ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර විට අපිට ගොස්සු අග වෙනකොට තමයි අපිට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. නමුත් අපි උපරිම උත්සාහ කරනවා අගෝස්තු පළවෙනිදා වෙනකොට මේ තත්ත්වය ඇති කරන්න. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 19ක්. ඔවුන් සියලු දෙනා බංග්ලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්. අද පසුරුවේ තවත් ආසාදිතයෙකු හඳුනාගත් අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි අයෙක්. ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන අද ලක්ෂ 100 ඉක්මවා ගියා. ලොව පුරා සිදු ඇති COVID මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 5කට අධිකයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින් කන්සයි එස්ලොන් ලෙඩ නැති තීන්ත. කලුතර ජනතාවට සැපේන පානීය ජලයට ලවණ මිශ්‍රවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවෙල් මහතා විද්‍යානුකූල විසඳුමක් යෝජනා කර තිබෙනවා. වාද්දුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව අනාවරණ කළා. කලුතර පානීය ජලයට ලවණ මිශ්‍රවීමට විද්‍යානුකූල විසඳුමක් යන මැයින් යුතුකම සංවාදයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ වාද්දුවේදී පැවතුණා. ජාතික සංවාදය නිසාමයි අපිට 2009 යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය මතය රට තුල හදන්න හැකි වුණේ. ඒ වගේම ඒකෙන් පස්සේ අපි හමු වෙ ඇති අභියෝග හඳුනගෙන ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගන්න හැකි වුණෙත් මේ ජාතික සංවාදය නිසායි. අපිට නලමගින් ජලය ලබා දුන්නා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය. එම ජලය පායන කාලයේදී බීමට සුදුසු නොවන ආකාරයට ලවණ මිශ්‍රවීමක් සිදු වෙනවා. ඕක තමයි අපි පානීය ජල ගැටලුව නමින් අපි හඳුරගන්නේ. අවුරුදු 30ක් ඇතුළු ප්‍රශ්නයක් විසඳුන්නේ නැහැ. ලවණ බාධකය තමයි ඍජු උත්තරය මේකට. ඒ ලවණ බාධකය දැම්මට පස්සේ මුහුදු ජලය උඩට එන එක නතර වෙනවා. එතකොට පානීය ජලයට මේ ලුණු ජලය මිශ්‍ර වෙන්නේ නැහැ. නමුත් මේක කරන්න බැරි වෙන හේතුව තමයි ගම් අතුරු ප්‍රශ්නය මේක තුලින් ඇති වෙනවා කියන ප්‍රශ්නය නිසා. දැන් මේ ගම් අතුරු ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මේක තුල මම යෝජනාවක් ඉදිරිපත් කරලා දිනවා. ඒක තමයි කළුගඟේ ජලය අපි ලබා ගන්න ඕන කළුගඟ යෝජනා ක්‍රමයක් විදියට පුංචි පුංචි වැව් පද්ධතියක් පෝෂණය කිරීම සඳහා වාරි පද්ධතියක් අපි සකස් කරගත යුතුයි. ඒ වාරි පද්ධතියක් සකස් කරලා පුඩා වැව් ඒවායන් කුඹුරු වලට පෝෂණය ලබා දෙන, භූගත ජලය පෝෂණය කරන, ඒ වගේම අපේ අනිකුත් කෘෂිකාර්ම බිම් පෝෂණය කරන පද්ධතියක් සකස් වුණොත් ඒක ඉතාමත් සාර්ථක විසඳුමක්. පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් අද දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. දැන් මේ රට ජනතාවට රට දියුණු කරන්න ඕනේ. මේ රට දියුණු කරන්න පුළුවන් නායකෙක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නායකයා මේ වෙන විටත් ඔහුගේ හැකියාව පෙන්වලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවීණ වෙන්න පුළුවන්. අපේ ආර්ථිකයේ හැදීමේ ප්‍රමුඛයෝ ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ කප්ගහලා තියෙන එක්සත් ජාතිපක්ෂය. ඒ නිසා එක්සත් ජාතිපක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් වැඩි කල් යන්න ඉස්සලා එනවාමයි. ඉතාලම කෙටි කාලෙට මිනිස්සුම ඇවිල්ලා කියයි මේ UNP බලය තියන්නේ කියලා. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉතුරු වෙලා ඉන්නේ සිනිකොතයි බෝඩ් ලෑන්ලා යලියයි විතරයි. UMP කාරෝ අපිත් එක්ක නියම UMP එක තියන්නේ මෙතන. අපි සිනිකොත ගැන පස්සේ බලමු. මේ දෙකොල්ලෝ ගහගෙන ඉල්ල ඇරෙන්න දේශපාලනයක් නෑ අද. ඒ නිසා මේ දෙකොල්ලෝ ගහගයි සිනිකොත අල්ලන්න අපි පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අල්ලන්න අපි කටයුතු කරනවා. මම ඔබතුමන්ලට පැහැදිලි පොරොන්දුවක් දෙනවා.
පස්වෙනිදාට දුරකථනය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. රටේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙන තෙක් මධ්‍යම පන්තියේ සිට පහළ දක්වා හැම පවුලකටම මාසකට 20,000 ගානේ ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ මාසයේ කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා බාලමල්ලි වගේ මේක දැන් ඕනම දයක් මවන්න පුළුවන්. මට හොඳ ආර්ථික දැක්මක් තියෙනවලු 20,000 දෙන්න පුළුවන්ලු. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා බැරියව කරන මිනිහට මම අභියෝගයක් කරනවා. ටෙලිෆෝන් එකෙන් පුළුවන් නම් මන්ත්‍රීවරු 50ක් පෙන්වන්න. මංගත තමුනාසල කියනවා මේක තරම් මාකට් කරන්න පුළුවන් වෙන කිසි බඩුවක් නැහැ. දැන් චන්දපොලට අලි දක්කන් යන්න පුළුවන්ද බෑ. චන්දපොලට මල් පොහට්ටු අරන් යන්න පුළුවන්ද බෑ. තියලා යන්න කියලා. චන්දපොලට මාලි මා අරන් යන්න පුළුවන්ද බෑ. ටෙලිෆෝන් එකට චන්ද දාන්න කියන්නේ මොකටද? ටෙලිෆෝන් එකට රීලෝඩ් එකක් දාන්න කියන්නේ. දැන් යනවා කැඩිච්ච දුරකථනයකුත් අරගෙන මීට අවුරුදු 30කට 40කට කලින් තමයි ඔය දුරකථන පාවිච්චි කරේ. ලකුණෙන්ම නොගැලපෙනවා. එක්සත් ජාතික පක්ෂය කුලල් කා ගන්නවා. අපි බොහොම සමගියෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යනවා. 3-2 බලයක් සහිත ආණ්ඩුව පිහිටවීමේ අවස්ථාව අගෝස්තු 5 වෙනිදා ලැබෙනවා කියන එක සාතිකයි. දැන් ඒ හැමෝම කහගෙන දුවන්නේ ගෝඨාභය මහත්තයාගේ මහින්ද මහත්තයාගේ පින්තූරේ. යකෝ අයිතිපාල මහත්තයාගේ පක්ෂය ලැබුණා නම් එතුමාගේ පින්තූරේ ගහගෙන තන්දිල්ල යන්න එපා. යන්නේ නැහැ. මොකද ගියොත් දන්නව පරාදයි. මෛත්‍රීට ගෑවිච්ච හේකට ඡන්ද දෙන්න එපයි කියලා මම ප්‍රසිද්ධිය කියන්නේ නිසායි. Taman කැමති කෙනෙකුට ඡන්ද දෙන්න අයිතිය තියෙන බව වටහාගෙන මැතිවෙන වේදිකාවල කතා කරන්න කියලා තමයි මම කියන්නේ. මම කවුද කියන්න හොඳටම දන්න 3 දෙනෙක් ඉන්නවා. මම මොනවද මේ ආණ්ඩුව හදන්න කරේ කියලා. ඒක දන්නේ නැති කට්ටිය ඔහේ වාචාල කියව කියව යනවා. මනස තිරන ආරම්භ කළ මුකාවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහන මනස දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමගින් එක්වයි. එහි තවත් පියවරක් මොරටු දුම්රිය පොළ ඉදිරිපිට ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක වුණා. මේ වගේ ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන යන්න දෙවේ යම්කිසි කාලයක් අපිට අපේ අනාගතය සඳහා. ඉතින් මහ ජනතාවට මේ වගේ සත්කාරයන් දිගින් දිගටම ශ්‍රී ලංකා ටෙලිකොම් මනස දෙරණ ඒ වගේ මොබිටෙල් ආයතන එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න 0711166488. එසමගින් රාජ්‍ය 10 ප්‍රධාන ප්‍රතිවිකාශය නිමවටපත් වෙනවා. සුබ රාත්‍රිය.